क्या क्या कर रहा है इतने क्या क्या कर रहा है ඒනිසා පුදුමාකාර විදියට අපි අත්දැකේ ද විශේෂයෙන්ම මේ පාසල ළමොන් පවාද මේ කම්පියුටර් එකයි ටෙලිෆෝන් එකයි මේ සෙලුලර් ෆෝන් එකයි අරගෙන ලයිෆ් ටයික් දේවල් වල යදී සිටිනවා තමයි ආශා කරන්න යට වෙලාවක් නැහැ. ආශා කළා එක්ක ටෙලිනාටි ගැන කල්පනා කරන්න. ඒ නිසා මතක තියාගන්න ඔබ ආශා කෙරුවොතින් යක්ෂයා ඔබගේ නිවස වලින් පළව හරින්නට ඔබට හැකියාව තිබෙනවා. එමගින් ගුණ ධර්ම හා යහපත් ක්‍රියා වඩවන්නේ දෙවිඳුන්ගේ අසීමිත කරුණාවට පංගුකාරයන් වන්නා ලෞකිකත්වය මිනිසෙකුගේ හදවත් වලින් දුරු කර සදා දේව ජීවනයේ ඇලුම් කර වන්නෝය. ජපමාලෙන් විශ්වාසවන්ත වීම මේ මට ඇලුම් වන්නා විනාශයට පත් නොවන්නේය. කෙනෙකුගේ ආත්මය විනාශ වෙන්නේ නැහැ සුදු ජපමාලෙ උච්චාරණය කරනවා නම්. ජපමාලෙන් විශ්වාසවන්ත වන්නා හදිසි මරණයකට පත් වූවත් විනාශ මුඛයට පත් නොවි සදාකාල ගැලවීම ලබා ගන්නේය. බලන්න දෙන ලොකුම වරප්‍රසාදයක් මේක. මරණකොට අපිට කී දෙනෙකුට පුළුවන්ද කී දෙනෙකුට ලැබෙනවද මේ වරප්‍රසාදය රෝගින්ගේ ආලෙපණය ලැබලා මැරෙන්නට. මොකද අපි අනිවාර්යයෙන්ම මරණකොට මේ රෝගින්ගේ ආලෙපණය ලබන්නට ඕන. ඒක ලැබෙන්නේ අපි දිනපතා සුද්ධෝ ජප්මාල විචාරණය කිරීමෙන්. කොහෙන් හරි ස්වාමි කෙනෙක්ව කොහොම හරි දෙව මෑණියෝ ගෙනල්ලා දෙනවා. අපිට අත්දැකීම් මං කියන්නේ ගොඩක් අවස්ථාවල් මාත් දැකලා තියෙනවා. සමහර වෙලාවට ස්වාමි කෙනෙක් හොයාගන්න බැරි අවස්ථාවලදී රෝගීන්ට කොහෙන් හරි දෙව මෑණියෝ ඒ අයට සුදු ජප්මාල විචාරණය කරන කෙනෙක් නම් කොහෙන් හරි කමක් නැහැ. කොහෙන් හරි ස්වාමි කෙනෙක් පියතුමෙක්ව ගෙනල්ලා දෙනවා අවසාන මේ සක්‍රමෙන්තු ලබන්නට. ඒ නිසා ඉතා වැදගත් වෙනවා ඒක. ජපමාලේ භක්තියද ජීවත් වන්නාට සිය මරණයට පෙර දේ ප්‍රසාර නිදහ ලබා ගැනීම අවස්ථාන වෙන්නේ. ජපමාලේ විශ්වාසවන්ත දිවිගේ වන්නා ජීවිතයේදී මරණයේදී වර ප්‍රසාද ජීවනාලෝක ලැබ මරණයෙන් පසු සුරදෝතය සමග ස්වර්ගීක දිවිය ගත කරවන්නේ. දෙවමනෝ කියනවා ඔබ සුදු ජපමාල උච්චාරණය කරන මරණයෙන් පසු මම ඔබ සුරදෝතය ළඟට ගෙනියන ස්වර්ග රාජ්‍යයට ගෙනියන බව. ජපමාලය විශ්වාස ජපමාලය අදින්නා ස්වර්ගයේ උසස් තැනකට හිමිකම් ලබන්නා වේ ලබන්නේක් වේ. ජපමාලය ආයත මගෙන් යමක් ඉල්ලන්නා ඒ සෑම ලබා ගන්නේය. දෙවැනි දින සුදු ජපමාල විචාරණය කරලා මම ඉල්ලනවන යම් දෙයක් ජේසුගෙන් දෙවියන්ාසිකෙන් ඒ වර ප්‍රසාද ඉල්ලා දෙන බව. ජපමාලය ව්‍යාප්ත කරන්නා මගෙන් ඉල්ලන සෑම දේ ලබා ගන්නේය. නිසා ඔබගේ යුතුකමක් වෙනවා ජපමාලය ගැන ඔබේ දරුවන්ට කියලා දෙන්න. අද දරුවෝ ජපමාලය දිවි වැදගත්කම දන්නේ නැහැ. ඒ නිසා අම්මලා තාත්තලා හැටියට මතක තියාගන්න මේ ජපමාලේ ව්‍යාප්ත කිරීම ඔබගේ මගේ යුතුකම අපා මතක තබා ගන්න. හැම අම්මකෙනම හැම තාත්තකෙනම දරුවන්ට කියනවා නම් කුඩා කාලේ ඉඳන්ම සුදු ජපමාලේ අමතක නොකර උච්චාරණය කරන්න කියලා. මට තරම් වාසනාවක්. විශේෂයෙන්ම විවාහ වෙලා යනකොට අම්මා තාත්තා දෙන්න අම්මල තාත්තා දෙන්න පුළුවන් තැනකට පුතේ කවදාවත් සුදු ජපමාලේ උච්චාරණය නොකර ඉන්න එපා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ දෙමව්පිය ආශා නොකරනකොට දුවල පුතාට කියන්න බෑ ආශා කරන්නට කියලා. නිසා සෑම දිනක මොන වැඩ තිබුණත් යාක්ෂා කරන අමතක කරන්න එපා. අර පාඩවර ආරෝග්‍ය ශාලාව මරණ මොහොතේදී සගපුර සකල සුදුසුක කැලේ රැකවරණය වුණ ලබා දෙන ලෙස මම දිව්‍ය පුත්‍රයන්ගේ වරය ලබා ඇත. ජපමාල යදිනාය මාගේ දරුවෝය, මා පුජ්ජෙස්ත මාගේ සහෝදර සහෝදරියෝය. ජපමාල භක්තිය ස්වර්ග රාජ්‍යයට හිමිකරුවකු වීමේ මඟකි. එනිසා දිනපතා අපි සුදු ජපමාල චාරණය කිරීම තුළ පුදුමාකාර බලයක් අත්දකින්න පුළුවන්. මම මේක පුන පුන හැම විටම කියන්නේ ඇයි? මොකද අපිට අම්ම කියන දේ අපි කරන්නට අපි අමතක කරනවා. ඒ නිසා දැන් අමතක කරන්න එපා. විශේෂයෙන් මේ වසංගතේ